ආයුබෝවන් IT රිවිෂන් හබ් එකට ඔය ආදවාදත් මම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ Python වල program structure එක, comments, variables, constants සහ indentation පිළිබඳව. දැන් අපි බලමු මොකක්ද මුලින්ම ප්‍රකාශනය කියන්නේ කියලා. program එකක් ගත්තම statements වලින් තමයි program එක හැදිලා තියෙන්නේ. statements ගොඩක් එකතු වෙලා තමයි program එකක් නිර්මාණය වෙන්නේ. අපි එක line එකකට කියනවා statement එකක් කියලා. ප්‍රකාශනයක් අපිට පුළුවන් පේල් කිහිපයකට උනත් ලියා දක්වන්න. ඒකට අපි කියනවා explicit line joining කියලා. ඒ කියන්නේ ප්‍රකාශනයක් පේල් කිහිපයකට ලියා දක්වනකොට අපිට පුළුවන් backslash එක භාවිතා කරන්න. මෙන්න මේ ආකාරයෙන් y equals y plus 1 කියන එක අපිට පුළුවන් ලයින් දෙකකට ලියන්න y equals y plus backward slash එකක් ඇදලා අපිට plus 1 එක පල්ලෙහා ලයින් එකෙන් ලියන්න පුළුවන්. ඒකට අපි කියනවා explicit line joining කියලා. තව ආකාරයක් තියෙනවා ඒකට කියන්නේ අපි implicit line joining කියලා. ඒ තමයි අපිට පුළුවන් මෙන්න මේ ආකාරයේ brackets යොදාගෙන කිසියම් ප්‍රකාශනයක් ලියා දක්වන්න. curly brackets, square brackets සහ normal brackets භාවිත කරොත් අපිට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රකාශනය අපිට line දෙකකට ලියා ගන්න. අපිට ඒ වගේම ඒ ප්‍රකාශනය මේ ආකාරයෙන් උනත් ලියන්න පුළුවන්. එතකොට ওই ප්‍රකාශන දෙකේ අතර වෙනසක් නැහැ. අපි ඒක දැන් බලමු Python code එකකින් ලියලා check කරලා බලමු කොහොමද මේක ක්‍රියා වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට පුළුවන් දැන් අපි කතා කරපු විදිහට මෙන්න මේ ආකාරයට y equals අපි 10 කියලා assign කරමු variable. අපිට ඊට පස්සේ පුළුවන් මේක y equals y plus 4 backward slash එක, ඒ කියන්නේ මේක යොදලා අපිට කිසියම් අගයක් මේකට එකතු කරලා බලමු අපිට එන උත්තරේ මොකද්ද කියලා. අපිට දැන් මේ උත්තරේ පේන්නේ නැති නිසා අපි මේක print කරලා බලනවා මොකද්ද අපිට ලැබුණේ කියලා. බලන්න 22 අපිට ලැබුණා. දැන් ඔයාලට ඔයගලට පේනවා ඇති මේ implicit joining එකේ implicit line joining එකේ කොහොමද දැන් ඔයගලට පේනවා ඇති අපි explicit line joining පාවිච්චි කරලා තනි පේලියක එකක් පේලි දෙකකට ලියා දක්වුවා. අපිට මේ වගේ පේලි 3-4කට උනත් ලියා දක්වන්න පුළුවන්. අපි තව උදාහරණයක් සලකා බලමු. x equals අපි බලමු දැන් මේක print කරලා මොන වගේ output එකක්ද එන්නේ කියලා. බලන්න අපි මේ ටික තනි line එකකට ගත්තා. අපි ඊළඟට බලමු implicit line joining කියන්නේ මොකද්ද කියලා. අපි variable එකක් define කරගමු මේ ආකාරය. අපිට පුළුවන් curly brackets පාවිච්චි කරන්න මේ වගේ statement එකක් ලියා දක්වන්න. අපි මුලින් බලමු මේකේ value එක කීයද කියලා. මෙතන අපිට 3ක් එනවා. අපි එකතු කරලා බලුවොත් ඒක හරි මෙතන 5, 9, 9, 3. අපි දැන් ඒකම implicit line join භාවිත කරලා ලියා දක්වමු. අපිට එතකොට එනවා එක මෙන්න මේ ආකාරයට.
මෙතන අපි curly brackets භාවිතා කරමු නිසා අපිට වහන්න ඕනේ open open එකටයි close එකටයි දෙකටම curly brackets තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි මේක නැවත print කරලා බලමු මොකක්ද එන output එක කියලා. බලන්න අවස්ථා දෙකේදී මේක ආවා. ඒ කියන්නේ අපිට මේ statement දෙක මේ ආකාරයෙන් ලිව්ව output එක එකමයි මේ අරන් ලිව්වත් output එක එකයි ඉන්නේ. නමුත් අරක මේ කලින් උදාහරණයේදී forward slash එක භාවිතා කරනකොට මෙන්න මේකේ අපිට බෑ මෙන්න මේක මේ ආකාරයෙන් ලියා දක්වන්න. ඒකයි ඒකට අපි explicit line joining කියන්නේ. නෑ අපිට බෑ මෙන්න මේක මේ ආකාරයෙන් ලියන්න. බලන්න අපිට error එකක් දෙන හැටි. syntax error. කියන්නේ අපිට මේ ක්‍රම මේකේදී මේ ක්‍රම දෙකටම පුළුවන් අපිට ලියා දක්වන්න. නම් අපි කලින් කතා කරපු backward slash එක භාවිතා කරන එකේදී අපිට බෑ ඒක ආකාර දෙකෙම ලියා දක්වන්න. දැන් අපි නැවතත් යමු අපේ පාඩමට. අපි මුලින් කතා කරේ තනි statement එකක් කොහොමද lines ගොඩකර කඩලා ලියන්නේ කියලා. නමුත් අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද statements ගොඩක් තනි line එකක ලියා දක්වන විදිය. y equals 10 කියන එකයි print y කියන statements දෙක අපිට පුළුවන් මේ ආකාරයෙන් තනි පේඩියකට ලියා දක්වන්න. එහිදී අපි භාවිතා කරනවා semicolon එකක්. එතකොට ඒ semicolon එකෙන් තමයි දැනගන්නේ මේ lines කීපයක් තනි line එක ලියා දක්වලා කියලා. ඒකාබද්ධ ප්‍රකාශන. ඒකාබද්ධ ප්‍රකාශනයක් කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් for loop එක. for loop එකේදී statements එකකට වඩා lines එකකට වඩා මේ compound statement එකේ පවතිනවා. මොකද lines මේ ඒකාබද්ධ ප්‍රකාශනයේ හැදිලා තියෙන lines කීපයක් භාවිතා වෙලා මෙන්න මේ ආකාරයි. එතකොට ඒ වගේ statement එකකදී හැම විටම ඒ statement ඒ ඒකාබද්ධ ප්‍රකාශනය පටන් ගන්න හැම විටම keyword එකකින්. දැන් මෙතන for කියන keyword එකෙන් තමයි පටන් අරන් තියෙන්නේ. ඒ වගේම අවසානයේදී colon එකක් භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් තමයි ඒකාබද්ධ ප්‍රකාශනය අපි ලියා දක්වන්නේ. අපි දැන් බලමු කොහොමද Python IDE එකේ type කරලා output එක check කරලා පැහැදිලි කරගන්න. අපි බලමු මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනය කොහොමද lines දෙක දෙකකින් ලියා දක්වන්නේ කියලා. අපි දැන් බලමු මේ ආකාරයේ ප්‍රකාශ. අපි දැන් බලමු මේ ආකාරයේ ප්‍රකාශනයක් කොහොමද මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් අපි බලමු තනි ලයින් එකේ කොහොමද ලියා දක්වන්නේ කියලා. ඔන්න උත්තරේ 19 ආවා. අපි දැන් තනි ලයින් එකෙන් ලියනවා නම් මම කලින් සඳහන් කළා වගේ සෙමිකෝලන් එකක් භාවිතා කරනවා. සෙමිකෝලන් එක භාවිතා කරනකොට මෙතනට සෙමිකෝලන් එක භාවිතා කරනවා. දැන් අපි බලමු එකම අවුට්පුට් එක දෙන්නේ කියලා. ඔව් අපිට දැන් පේනවා මෙන්න මේ සඳහා ආවෙත් එකම අවුට්පුට් එක 19 මේ තනි ලයින් එකට ආවෙත් 19. අපි ඊළඟට සලකා බලමු for loop එක කොහොමද නැත්තම් compound statement එකක් කියන්නේ මොකද්ද කියලා. compound statement එකක් හැදිලා තියෙන්නේ lines එකකට වඩා වැඩි. දැන් අපි බලමු python IDLE එක භාවිතා කරලා කොහොමද compound statement එකක් ලියන්නේ කියලා. අපි උදාහරණයක් විදියට අපි මේ for loop එක සලකමු. for x in
මෙහිදි වෙන්නේ මේ loop එකෙන් වෙන්නේ මේ තියෙන්නේ for loop එකක් python වල. මෙතන x assign කරනවා අපි initialize කරනවා 0 වලට. ඊට පස්සේ range 5 වුවම මේක පස්සටවත් මේ loop එක iterate වෙනවා. අපි දැන් මෙතන compound statement එකේදී මම සඳහන් කලින් මම කලින් සඳහන් කළා වගේ පටන් ගන්න keyword එකකින් අවසානයේදී කොලන් එකක් භාවිතා කරනවා. අපි මේක print කරන්න. එතකොට බලමු මොකද්ද මේකේ output එක වෙන්නේ කියලා. අපි output එක ගන්නේ අපි x බිඳුව initialize කරා බිඳුව 1 2 3 4. කියන්නේ මෙතන 5 වතාවක් මේක print වෙලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද python වල comments ලියලා දක්වන්නේ කියලා. Python වලත් අනිත් programming languages වල වගේ comments භාවිත කරනවා. Comments ගොඩක් වෙලාවට භාවිත කරන්නේ program එක ඒ කියන්නේ කිසියම් code segment එකකින් වෙන functionality එක ලියලා දක්වන්න තමයි අපි comments භාවිත කරන්නේ. උදාහරණයක් විදිහට variable එකක් define කරොත් ඒ variable එක මොකටද use කරන්නේ? ඒ වගේ නැත්නම් අපි function එකක් භාවිත කරනවා නම් ෆන්ක්ෂන් එකක් user defined function එකක් create කරොත් අපි මේ function එක මොකටද භාවිත කරන්නේ කියලා අපිට පුළුවන් මේ comments වලින් පැහැදිලි කරන්න. මේ comments ඇත්තටම python interpreter එක විසින් read කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඒවා අපි comments කියලා භාවිත කරන්නේ. අපි දැන් බලමු කොහොමද single line comment එකක් python වල යොදන්නේ කියලා. Single line comment එකක් භාවිත කරනකොට python වල අපි hash උපයෝගී කරගන්නවා. අපි multi line comment භාවිත කරනකොට මේ ආකාරයෙන් quotes තුන බැගින් භාවිත කරනවා. අපිට මේ සඳහා single quotes වගේම double quotes උනත් භාවිත කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. අපි දැන් බලමු කොහොමද python වලින් comment එකක් යොදන්නේ කියලා. අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් comments යොදන්න. මෙතන මම භාවිත කරේ single quotes. මේ තියෙන comment එක. අපි දැන් බලමු කොහොමද multi line comment එකක් යොදන්නේ කියලා. මම ඒ සඳහා යොදාගත්ත python IDE එකෙන් උපයෝගී කරගෙන ෆයිල් එකක් විදිහට ප්‍රෝග්‍රෑම් එක ක්‍රියේට් කරගත්තා. මොකද Python interactive mode එකෙන් comments පිළිබඳව හදාරන්න ගියාම ටිකක් පැහැදිලි මදි. ඒ නිසා මම හිතුවා Python source code එක භාවිත කරලා ඒක IDE එකෙන් execute කරලා පෙන්වන්න උගලන්ට කොහොමද multi line comments යොදන්නේ ඒ වගේම single line comments යොදන්නේ කියලා. දැන් මම මේ තියෙන්නේ syntax.py කියලා හදාගත්ත python script එක. මේකේ මම යොදලා තියෙනවා මෙතන multi line comment එකක්. ඒ වගේ මෙතන මම hash භාවිත කරලා යොදලා තියෙනවා single line comment එක. අපි දැන් බලමු කොහොමද මේකේ output එක අපිට ලැබෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති hi my first program. ඒ කියන්නේ මේ line එකයි මෙන්න මෙතන තියෙන line එකයි සහ මේ අගයන් දෙක එකතු කරාම එන අගය තමයි මෙතන print වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන if condition එක execute වෙලා තියෙනවා. එතන ඒකේ condition එකට අනුව good කියලා ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ට
එකේ පැහැදිලි වෙන්නේදී කොහොමද සිංගල් ලයින් සහ මල්ටි ලයින් කමෙන්ට්ස් යොදන්නේ කියලා. දැන් බලමු Python වල එන constant පිළිබඳ. constant එකක් කියන්නේ variable එකක්ම තමයි. නමුත් මෙතන විශේෂත්වය වන්නේ පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වන කාලය පුරාවටම මෙහි අගය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම මෙතන ගත්තා pi කියන constant එක. ඇත්තටම pi කියන්නේ මෙතන 5 කියන අගය. 5 වල අගය ප්‍රෝග්‍රෑම් එක පුරාම වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක මම constant එකක් විදිහට define කරගත්තා. දැන් අපි බලමු මොකද්ද විචල්‍යයක් කියන්නේ කියලා. විචල්‍යයක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඒ කියන්නේ පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට අපිට අවශ්‍ය වෙන දත්ත temporary තියාගන්න පුළුවන් ප්‍රධාන මතකයේ තියෙන memory location එක. අපි මේ memory space එකට අපි නමක් දාගන්න. ඒකට තමයි විචල්‍ය කියලා කියන්නේ. අපි ඊළඟට බලමු කොහොමද මේ විචල්‍ය define කරන්නේ කියලා. variable එක Python වල මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් define කරන්න. අපි දැන් මෙතන counter කියලා variable එකක් define කරා. ඒකට c assign කරා. ඒ වගේම අපිට පුළුවන් floating point number එකක් මෙන්න මේ ආකාරයෙන් miles කියලා define කරා. ඒකට අපි floating point number එකක් assign කළා. ඒ වගේම අපිට string එකක් name, ඒ කියන්නේ අපිට double quotes ඇතුලේ මේ ආකාරයෙන් define කරන්න පුළුවන්. ඒක චතුර්ගල්පය කියලා මම දාගත්තා. ඒ වගේම අපිට පුළුවන් variables කීප එක මෙන්න මේ ආකාරයෙන් define කරන්න. ඒ කියන්නේ එකම value එක තියෙන variables හතරක් අපිට මෙන්න මේ ආකාරයෙන් a equals b equals c equals d equals 12 ආකාරයෙන් අපිට පුළුවන් define කරන්න. අපි දැන් බලමු variables define කරනකොට තියෙන නීති විචල්‍යයකට නම් ලබා දෙන යුතු ආකාරය. Python භාෂාවේ තියෙන reserved words භාවිතා කරන්න බෑ variable define කරනකොට. මොකද interpreter එක reserved words variables විදිහට භාවිතා කරොත් error එකක් දෙනවා. මේක ඇත්තටම හැම programming language එකකටම පොදු දෙයක්. ඒ කියන්නේ programming languages වල තියෙන reserved words භාවිතා කරන්න බෑ variables සඳහා. ඒ වගේම ආරම්භක අකුර ඉලක්කමක් වෙන්න බෑ. මේක අපි දැක්කා මම මගේ PHP පාඩමේදී. PHP වල ආරම්භක අකුර ඉලක්කමක් වෙන්න බෑ. ආරම්භක අකුර හැබැයි underscore එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පළමු අකුරෙන් පස්සේ ඉලක්කම් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට at එක ඩොලර් එක ඒ කියන්නේ percentage mark ඒ වගේ ඒවා භාවිතා කරන්න බෑ variables define කරද්දී. constant එකක් මුලින්ම අපි define කරලා බලමු. අපි මුලින්ම constant එකක් define කරලා බලමු. අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් constant එකක් define කරන්න. ඇත්තටම මේක variable එකක් define කළා වගේම තමයි. මෙතන විශේෂත්වය වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක පුරාවටම ප්‍රෝග්‍රෑම් එක රන් වෙන කාලය ඇතුළත මේකේ අගය වෙනස් වෙන්නේ නැහැ. අපි දැන් බලමු variable එකක් define කරලා. අපිට පුළුවන් variables මේ ආකාරයෙන් define කරන්න. අපි බලමු කොහොමද number එකේ variable එකක් define කරලා අපිට පුළුවන් ද value එකක් assign කරන්න. දැන් මෙතන අපිට number එකකින් variable එක define කරන්න බෑ. අපිට නම් පුළුවන් underscore එක යොදලා අපිට පුළුවන් variable එකක් define කරන්න. හරි. එතකොට error එකක් දෙන්නේ නැහැ. අපිට ඒ වගේම underscore එක භාවිතා කරලා මේ ආකාරයෙන් ඉලක්කමක් දාලා අපිට පුළුවන් variable එකක් define කරන්න. තවද අපිට reserve keywords භාවිතා කරන්න බෑ. බලමු for එක භාවිතා කරන්න පුළුවන් ද කියලා. දැන් දැක්ක මේ for loop එකේ for keyword එක අපිට බෑ භාවිතා කරන්න reserve word එකක් විදිහට. අපි තව බලමු අපිට පුළුවන් ද මෙන්න මේ ආකාරයෙන් variable define කරන්න. දැන්
දෙක අපිට මේ ආකාරයෙන් ඩිෆයින් කරන්න බැහැ. වෙන මේක යූස් කරන්න බැහැ. දැන් මම හිතනවා ඔයගලන්ට variable define කරන විදිහ Python වල මනාව පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු Python වල තියෙන indentation පිළිබඳ. Indentation කියන්නේ ඇත්තටම Python වල තියෙන ඉතාම වැදගත් කොටසක්. Python වල indentation සැලකුවොත් ඇත්තටම indentation වලින් පැහැදිලි කරන්නේ Python වල තියෙන blocks. උදාහරණයක් විදිහට අපි සලකමු if block එකක් ගත්තොත් if block එක ඇතුලේ අපි දන්නවා if තියෙනවා else තියෙනවා. ඊට පස්සේ මේ blocks separate කරන්න තමයි අපි indentation උපයෝගී කරගන්නේ. සාමාන්‍යයෙන් වෙනත් programming languages සැලකුවොත් උදාහරණයක් විදිහට PHP ගත්තොත් අපි මේ if condition එක සැලකුවොත් PHP වල තියෙන open brackets close brackets. නමුත් මේකේ Python වල අපි opening brackets close brackets භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි භාවිත කරන්නේ indentation. අපි ගොඩක් වෙලාවට indentation සඳහා යොදාගන්නේ tab space. අපිට අවශ්‍ය නම් අපිට පුළුවන් නිකන් space කියන normal space එකක් භාවිත කරන්න. නමුත් අර readability එක සහ මොකක් හරි වැරද්දක් වුණොත් අපිට හොයාගන්න ලේසි වෙන්න තමයි අපි ටැබ් එක භාවිත කරන්නේ. අපි දැන් බලමු කොහොමද Python IDE එකේ Python IDE එකේ අපි tab space පිළිබඳ Python indentation පිළිබඳව ඉගෙන ගන්න. දැන් අපි අලුත් Python script එකක් ලියමු. අපි මෙතන save කරමු. if python if කියලා අපි මේක save කරගත්තා. දැන් අපි බලමු condition එක clear. අපි if condition එකක් මේ ආකාරයෙන් ලියමු. කලින් කිව්වා වගේ හැමතිස්සම compound statement ලියනකොට පටන් ගන්න keyword එකේ අවසානයේදී colon එකක් භාවිත කරනවා. දැන් අපි බලමු මෙතන මේක දැන් අපි බලමු ඇත්තටම මම දැන් මෙතන indentation භාවිත කරේ නැහැ. දැන් අපි බලමු මේක රන් කළා මොකද්ද ලැබෙන. ඇත්තටම මෙතන අපිට ලැබෙනවා error එකක්. මෙතන indent කරලා නැහැ කියලා. නමුත් මෙතන පල්ලෙහායකදී අපිට මුලින්ම පෙන්වන්නේ එක error එකයි. මෙතන ඇත්තටම ගත්තොත් errors දෙකක් තියෙනවා. errors දෙකෙන් අපිට පෙන්වන්නේ එක error එකයි. මේක interpreter එකක් හන්ද තමයි ඒක එහෙම වෙන්නේ. දැන් අපි බලමු නැවතත් මේක රන් කරලා. සේව් කරලා පොතෝ ඊළඟට දෙවෙනියට තමයි අපිට ඊළඟ error එක පෙන්නේ. මේ කියන්නේ දැන් මෙතන interpreter එකක් සාමාන්‍යයෙන් line by line තමයි read කරන්නේ. එතකොට එක line එකේ error එකක් තිබුත් එතනින් program එක නතර වෙලා error එක අපිට පෙන්නවා. දැන් අපි මේක run කරලා බලමු මොකද output එක කියලා. දැන් මෙතන output එක ආවා අපිට you are a child කියලා. දැන් අපි නැවත source code එකට ගියහම අපිට පේනවා අපි මෙතන 12 assign කරේ. එතකොට x 18ට වැඩි නම් තමයි you are an adult කියලා print වෙන්නේ. නමුත් මෙතන 18ට වැඩි නිසා අපිට print වුණා you are a child කියලා. මම හිතනවා ඔයගලන්ට මගේ Python දෙවන lesson එකේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් වුණා
පයිතන් වල structure එක ඒ වගේම කොහොමද comments යොදන්නේ ඊට පස්සේ variable define කරන්නේ මොනවාද constant කියන්නේ සහ indentation මේ indentation python වල ඉතාම වැදගත් අංගයක් මොකද indentation වලින් සමහර විට අපිට අපේ program එකේ ලැබෙන output එකත් අපි unexpected output අපිට ලැබෙන්න පුළුවන් logic එක උනත් වෙනස් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට indentation අපි වැරද්දුවොත් ඔගොල්ලෝ තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක press කරන්න ඔබට සුබ දවසක්